ඇත්තටම ඒ මුලින් වෙච්ච දේ සාමාන්‍යයෙන් හේතුඵල ධර්මයක් වශයෙන් සිද්ධ වුණාට පස්සේ තමයි අපි ඒකට අර්ථකථනය දෙන්න යන්නේ. අපි තව ටිකක් මේක සැපද්ද කියලා මේක අතීතයත් එක්ක ගලපන්න අපි මේ තාක් ලැබලා තියෙන යම්කිසි අත්දැකීමක් එක්ක සංසන්දනය කරන්න යන්නේ දෙවැනි අවස්ථාවේදී. යම් වේදේති තං සංජානාති. මොකද ඒ සංජානනය කියන එක හුඟක් වෙලාවට ඒ අපි ගත්ත පරණ අරමුණු එක්ක අපේ හිතේ තැම්පත් වෙලා තියෙන ඒ සංඥා අනුසය එක්ක ඒ ඔක්කොම එක ගැලපෙනවා. ඉතින් එතකොට තමයි අපි මෙතෙන්දී අර්ථකථනයක් දෙන්නේ මේකනම් සැප වේදනාවක්. මේකනම් ඊටාම් වටින දෙයක්. මේකනම් තව ටිකක් හැරිලා බලන්න වටින දෙයක්. මේකනම් තව විස්තර බලන්න වටින දෙයක්. කියලා ඒ සංජානනයත් එක්ක තමයි අපි ඒ අර්ථකථන දීලා අපිට ගැලපෙන දේවල් අපේ තියෙන රුචි අර්චකම් අනුව අපිට යා වැඩේට බහින්නේ ওই දෙවනි පියවරේ. එහෙම කියන්න පුළුවන්. ඔව්. එතෙන්දී අපි ඇත්තටම දැන් මහත්ය කතා කරන්නේ ටිකක් ප්‍රතිපදාවක කෙනෙක් කටයුතු කරන මට්ටමක්. ඒ මට්ටමේදී ඇත්තටම එයා ඔය වගේ විස්තර බලබලා ඒකෙන් සතුටු වෙවි, ඒක ගැන හිත හිතා විතර්ක පහල කර කර කතන්දර ගොතන්න යන මට්ටම නෙමෙයි. එයා ඒකේ ආදීනව තේරුම් අරගෙන ප්‍රතිපදාවක් හරහා ගිහිල්ලා හිතේ සතිමත් බවක්, සමාධිමත් බවක්, ප්‍රඥාවක් දියුණු කරගෙන ඒ ප්‍රඥාවෙන් දියුණු වුණ නිසා එයාට දැන් පුළුවන්කමක් ලැබිලා තියෙනවා අර වගේ වේදනාවක් පහළ වුණත් ඒක ගැන හිතන්න යන්නේ නැතුව ඒක ගැන විතර්ක පහල කරන්න යන්නේ නැතිව හිතේ තිබිච්ච ඒ සංසිඳිච්ච බව, ශාන්ත බව අහිමි කරගන්න නැතුව ඒ ශාන්ත බව රැකගෙන ඒ සාමකාමී බව රැකගෙන ඒ අනිශ්චිත ස්වභාවය රැකගෙන කටයුතු කරා. ඉතින් එතකොට මහත්තයා කියන වගේ ඔය දෙවනි අධ්‍යයරෙත් අතම කියනවා නම් ඉතින් එහාට යන්න නැති ගතියක් තියෙනවා. තුන්වෙනි අධ්‍යයර ක්‍රියාත්මක වෙන්නෙම නැහැ. දෙවනි අධ්‍යයරේ මග හරියක වගේ තමයි නතර වෙලා ඉන්නේ. එතකොට මේ සභාවේ සාමාන්‍ය සදන් පොත් ඉන්නේ නැත්නම් ඕක අපිට මේ ගොනු කිරීම කරන්න බැහැ නේද? මේක සත්‍යක දුපද කියන එහෙම කියන්න පුළුවන්. දැන් ඒක තමයි ඇත්තටම දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් යම්සි කෙනෙක් වේදනානුපස්සනාවක වගේ භවනාවක නිරත වෙනකොට එයාට මුලින් වෙන්කිරීමක් තියෙනවා. එයා තේරුම් ගන්නවා මේ තියෙන සැප වේදනාව, මේ ඇවිල්ලා දුක් වේදනාවක්, මේ ඇවිල්ලා උපේක්ෂා වේදනාවක්. එහෙම කියලා එයා තේරුම් අරගෙන ඒ බඳු වෙන්කිරීමක් සහිතව තමයි එයා වැඩිට බහින්නේ. ඊට පස්සේ ඒක හැබැයි බලබලා බලබලා යනකොට මේ සැප වේදනාවේ තියෙන්නෙත් ඇතිව නැතුව යන ස්වභාවයක්, බොහොම යහුසුලුව මේක මේ තනි සැප වේදනාවක් නෙමේ, කුඩා කුඩා වේදනා රසක් මෙතන තියෙන්නේ. බඳු නිරූපණයක් තමයි මම මේ අර්ථකථනයක් දීලා තියෙන සැප වේදනාවක් කියලා. අර එයාගේ හිතේ පොඩ පොඩ විපස්සනා නුවණක් අවදි වෙන්න ඒක සැප වේදනාවට විතරක් නෙමෙයි දුක් වේදනාවටත් ඒ වගේමයි. මේක දුක් වේදනාවට විතරක් නෙමෙයි උපේක්ෂා වේදනාවටත් ඒ වගේමයි කියලා. අර මේ කොයි වේදනාවෙත් තියෙන ඒ යථා ස්වභාවය, කොයි වේදනාවටත් උරුම වෙච්ච ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය, ඒකේ තියෙන ෂණභංගුර භාවය, මෙතන තියෙන මේ සමූහයක් නිරූපණය වෙන ගතිය, ඉතින් මේවා ටික හෙලි වෙන්න දැන් ඇත්තටම මෙයාට වෙන් කරගන්න බැරි වෙනවා. දැන් මේක සැප වේදනාවක්ද, මේක දුක් වේදනාවක්ද, මේක උපේක්ෂා වේදනාවක්ද කියලා වෙන් කරගන්න බැරි වෙනවා. ඔක්කොම නිකන් අර ගොජේට එකම නිකන් ෆ්ලක්ස් එකකට තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඉතින් මේවා ඇල්මැරිලා ගිහිල්ලා. මේවා කිසි රසයක් නැහැ. සැප වේදනා කෙරෙහි ලොකු ආකර්ෂණයක්වත්, දුක් වේදනා කෙරෙහි ලොකු ගැටීමක්වත්, උපේක්ෂා වේදනාවන් කෙරෙහි මුලාවක්වත් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද ඔක්කොම නිකන් එක ගොඩේ. ඒකර නිකන් ඔහේ නලියන පණු ගොඩක් වගේ තත්ත්වයක තමයි දැන් ඒ බඳු හිතක තියෙන්නේ. දැන් ඒකත් එහාට ගෙහිලා අපි තුමු මේ හිත ඒ සම්පූර්ණ සංසිද්ධිය අතහැරලා එයා විවේක වුණොත්. ප්‍රේ විවේකයේ තියෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හටගත්ත විඳීමක් නෙමෙයි කියලා තමයි කියන්නේ. එතන තියෙන නිරාමිස ස්වභාවය. මේ පංචකාමයන් හරහා ගොඩනැගුච්ච මට්ටමක් නෙමෙයි එතන තියෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. මුලින්ම මේ දුක් දෙතකොට දැන්
මුලදී සයි රූපය ගැටිලා ඉවර වෙලා හිතන පස්ස කියන ස්වභාවයට එනකන් එතන රූප විඥානේ හැදෙනවා. ඒ විඥානේ හැදුනට එතන එතනට මමත්වය ගෑවිලා හඳුනා ගැනීමක් නොවීම විතරයි තියෙන. නමුත් අර හේතුඵල ධමාවක් වශයෙන් ඒ විදිහට සිදුවෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අර අපි ඒ හටගත්ත විඥාණයට තවදුරටත් මැදිහත් වෙලා ඒකට බැහැගෙන ඒ තුල කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන එතන ඒ පුජ්‍යල භාවයක් වර්ධනය වෙන්න පුළුවන් මට්ටමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා ඒ බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජති වගේ වචන පාවිච්චි වෙනවා ඔය විඥානයක බැස ගැනීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් නිකාම චක්කු විඥානය හටගත්ත පමණින් නෙමෙයි, ඒ හටගත්ත චක්කු විඥානය හඳුනගෙන ඒක අහවලයි කියලා නම්ගම් දීගෙන ඒකේ සැප විඳගෙන ඊපස්සේ අර ඒක තුල පැලපදියම් වෙන ගතිය, අපේ හිත ගිහිල්ලා එතන läග ගන්න ගතිය, අර කලින් තිබිච්ච නිදහස එයාට නැතිවීම, තිබිච්ච නිදහස වෙනුවට ආයෙත් හිතේ බරවීම, හිතේ ලොකු සකස් ක්‍රීම් රාශියක් නැවත නැවත සිද්ධ වීම තමයි අන්න ඒ බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජති කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් එතන තමයි අර සාමාන්‍යයෙන් පැටලිච්ච විඥානයක්, සංකත විඥානයක්, සකස් වෙච්ච විඥානයක්, මේ හේතුඵල නිකන් විවිධාකාර හේතුන් රසක් කරහා සකස් කර කර සකස් කර කර සකස් කර කර දිගට දිගට යන විඥාන ධාරාවක් එතන හටගන්නවා. ඒතර ඒ බඳු තත්ත්වයක් නෙමෙයි මේ කතා කරන්නේ. මෙතෙන්දී ඇහැට නිකන් රූපයක් ඌමනාවෙන් බලන බැල්මක් නෙමෙයි, ඇහැට නිකන් පේනවා. හැබැයි හිත එතන ගිහිල්ලා පළපදියම් වීමක්, කතන්දර ගෙතීමක්, ප්‍රපංච පහල කර ගැනීමක්, ඒකෙන් සතුටු වීමක්, ඒ ගැන කියාපෑමක්, ඒක අස්සට රිංගා ගැනීමක්, එහෙම දෙයක් හිතේ සිද්ධ වෙන්නේ නැහැ. හිත එයාට ස්වාධීන වෙච්ච රටාව බිඳ ගන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් ඇති කරගෙන තියෙනවා යෝගාවචරයේ. ලැබීමට මොකක් වගේද සමහරවිට බලපාන. දැන් ඉන්දියන් සියල්ලම ක්‍රියාත්මක වෙනකොට අපි දෙදෙන දේවල් වලින් අපි කිසිම දෙයක් වෙන් කරගන්නෙත් නෑ. ඇහෙන ශබ්ද වලින් අපි මොකුත් වෙන් කරගන්නෙත් නෑ. නමුත් හිතපු ගමන් හිත යම් කිසි දෙයක් අල්ලන්න ඉඩ දෙනවා. ඔව්. ඒක එතන තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නම් ඔය කියන එක තැනකට යොමු වෙච්ච නැති එක එක රාමුවකට කොටු වෙච්ච නැති නිකන් තත්වගත වෙච්ච නැති බොහොම නිදහස් දැනුවත් බවක් ගැන තමයි මුලින් අපිට කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හිතේ යථා ස්වභාවයක් වශයෙන් තියෙන්න ඕනේ ඔන්න ඔය தත්ත්වය. නමුත් මේ කතා කරන අපි මේ කතා කරන අරමුණු වල යම්කිසි එකක් අපේ හිතේ බොහොම තීව්‍රයි. බොහොම අපේ හිත ඇදබඳ ගන්නා ස්වභාවයෙන් යුක්තයි. එහෙමනම් අපි අර ඒ අපේ හිතට උරුම වෙච්ච ඒ නිදහස අහිමි කරගෙන ආයිත් ගිහිල්ලා ඒ තෝරගත්ත අරමුණේ පළපදියම් වෙනවා. ඒ තෝරගත්ත අරමුණ තුල අපේ හිත එක්තරා අන්දමකින් ගෙනල කොටු වෙනවා. මෙතෙක් තිබුණේ කොටු නොවෙච්ච හිතක්, සීමා නොවෙච්ච හිතක්, හාත්පස පැතිරිච්ච හිතක්. ඒ හාත්පස පැතිරිච්ච නිදහස් අනිශ්චිත කිසිවක් උපාදාන නොකරන හිත අපිට අහිමි වෙලා නැවතත් අපේ හිත කොටු වුණා, සීමා වුණා, පටු වුණා, යම් අරමුණකට බැසගත්තා. ඒක තමයි ඊට පස්සේ සිද්ධ වුනේ. දැන් ගොඩ ආයි උපාදානයකට අහු වුණා.